දසුන් කවුද කියලා කෙටියෙන් ඔබේ ඉතිහාසය කියන්න මිනිත්තු දෙකක් දෙනවා. ක්‍රීඩකෙක් වුණාම කෝච් කෙනෙක් ලිමිට්ස් දානවා. මේක ඔබේ ක්ලබ් එක. මේක මගේ ගෙදර. ඩ්‍රෙසින් රූම් එකට ආවට පස්සේ යනු ෆීලිං එක ඇත්ත. මොකක්ද කියන්නේ? පර්සනලි මම කැප්ටන් කෙනෙක් විදියට මට ගොඩක් ලොකු වෙනසක් කරන්න උමනා ජනප්‍රියත්වය කියන එක ගැන හිතන්න හොඳ නැහැ. ඔබ අවස්ථාවාදීද? මම අවස්ථාවාදී නෙමෙයි. Netflix. තට්ටි. 50-50. ඔබ විශ්වාස නොකරන්නේ කාවද? අපි ටූර්නමන්ට් එකක් ගැන හිතලා ගියොත් කවදාවත් මම හිතන්නේ පහසු වෙයි කියලා තරංගාලේ ජයග්‍රහණය කරන්න. SL දේශේ ඩී චැට්. අද පළමු ඩී චැට් එක දසුන් චානක සමග. හෙට ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ පළවෙනිදා ඔහු පිටත් වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම සමග. කණ්ඩායමට නායකත්වයේ දෙමින් ලෝක කුසලානේ අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. අපි කතාව මෙන්න මෙහිම ආරම්භ කරනවා. දසුන්. දසුන් කවුද කියලා කෙටියෙන් ඔබේ ඉතිහාසය කියන්න මිනිත්තු දෙකක් දෙනවා. ඉතිහාසය ගත්තොත් මුලින්ම ක්‍රිකට් පටන් ගත්තේ මම මීගමු සාන්ත බීදර විද්‍යාලයේ. ඉතින් එතන ගිහාන් සුදීප තමයි මගේ පුහුණුකරු. එයා දැක්ක මගේ ටැලන්ට් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රීඩකෙක් වුණාම කෝච් කෙනෙක් ලිමිට්ස් දානවා. ඉතින් මට කවදාවත් මගේ විකට් එක ගැන වැලියු එකක් එයා කියන්නේ බලන්න එපා කියලා කිව්වා. කොයි වෙලාවකද විකට් එකට ගියාම ඕන වෙලාවක බය නැතුව සෙල්ලම් කරන්න කියලා තමයි කිව්වේ. එතකොට මගේ නැචරල් ටැලන්ට් එක එළියට එන විදියට. ඊට පස්සේ මම ගියා මීගම මාරිස්ටලා විද්‍යාලයට ඩිවිෂන් 1 ක්‍රීඩා කරේ එතන. ඉතින් අවුරුදු 20කට පස්සේ මාරිස්ටලා විද්‍යාලය වෙනුවෙන් ලකුණු 1000ක් සම්පූර්ණ කරන්න මට හැකි වුණා. පාසලේ නායකත්වය දැරුවා දුෂ්මන්ත චමීර මාත් එක්ක එකට සෙල්ලම් කරේ. ඉතින් එතන ගිහාන් සෝරි හර්ෂ ගමාධිකාරී තමයි මගේ පුහුණුකරු. අනතුරුව පාසල් ක්‍රීඩා කරන කාලයේදී ලියෝස් ක්‍රීඩා සමයේදී සෙල්ලම් කරා. ඊට පස්සේ තමයි මම SSC එකට ආවේ. මේක ඔබේ ක්ලබ් එක. මේක මගේ ගෙදර. ගෙදර. ක්ලබ් එක නෙමෙයි ගෙදර. අපිට මතකයට නැගෙනව අවසන් ඔස්ට්‍රේලියානු සංචාරය. ඒකේ බෝල 25කට ලකුණු 50 ගණක් ගැහුවානේ. ඔව්. 50 කීයද? 54. ඒ අහනවා අපි SL දේශයේ මේ ප්‍රේක්ෂකගේ ප්‍රේක්ෂක වෙනුවෙන් අහනවා. ලකුණු 54ක් බෝල 25ට ගහලා ඩ්‍රෙසින් රූම් එකට ආවට පස්සේ දසුන් චානකට දැනුණු ෆීලිං එක ඇත්ත මොකක්ද කියන්නේ? මට ඇත්තටම තරඟේ යන අතරතුරදී ඒක මට අනිවාර්යෙන් දිනන්න ඕන තරඟයක් වුණා. පර්සනලි මම ප්ලේ කෙනෙක් විදියට, ඒ වගේම කැප්ටන් කෙනෙක් විදියට, ඒ වගේම රට කියන්නේ ගොඩක් පල්ලෙහා මට්ටමකට වැටලා තිබ්බ අවස්ථාවක්. ඉතින් රටේ ජනතාව මැද දෙකක් පැරදිලා ඉද්දි ඒගොල්ලෝ කියන්නේ තව දුරටත් ක්‍රිකට් වලට තියාගන්න ඒ තරඟය මම හිතනවා ගොඩක් වැදගත් තරඟයක් වුණා කියලා මම හිතුවා ඒ වෙලේ. ඉතින් මට වුණනේ කොහොමද තරඟේ ජයග්‍රහණය කරන්න. පළවෙනි මට මතකයි පළවෙනි පන්දු 12දී මට ලකුණු 6ක් හරි 7ක් හරි තමයි ලබා ගන්න පුළුවන් උනේ. ඉතින් ඒක කියන්නේ මම ඉස්කෝලේ යන කාලේ සෙල්ලම් කරලා තියෙනකොට මම හයව ගහනවා ගොඩක්. ඉතින් ක්ලබ් එකට ඇවිල්ලත් මම මේ වගේ දක්ෂතා දක්වලා තියෙනවා. ඉතින් ඒක හරිම අවස්ථාව වුණා මගේ දක්ෂතාවය පෙන්නලා රට ජයග්‍රහණය කරන්න. ඒක හරිම අවස්ථාව වුණා. මොකද එක අතකින් අපි වැටලා තිබ්බ தත්තේ, කණ්ඩායම වැටලා තිබ්බ தත්තේ, පර්සනලි මම කැප්ටන් කෙනෙක් විදියට මට ගොඩක් ලොකු වෙනසක් කරන්න උමනාවක් තිබ්බා. ඉතින් මම හිතනවා ඒක ලොකු හැරුම් ලක්ෂයක් කියලා. මොකද ඩ්‍රෙසින් රූම් එකට එන්න උනේ නැහැ. මොකද මට ඒ ෆීලිං එක එනවත් එක්ක මම ඇත්තට මට ක්‍රවුඩ් එකට ආචාර කරන්න ඕන වුණා. මම කවදාවත් කරන්න දෙයක් ගිහිල්ලා මම ආචාර කරා. ඉතින් ඒක මගේ හදවතින් ආපු දෙයක්, හිතලා කරපු දෙයක්ුත් නෙමෙයි. ඉතින් ඒක ඩයිවේ ඒ වගේම ගොඩාක් ලොකු ඒක හොඳ අත්දැකීමක් ඒක. හොඳයි දසුන්. SL දේශයේ ඒ සම්බන්ධයෙන් පළමු පැරග්‍රාෆ් එකේ පරිච්ඡේදයේ අපි ඔබෙන් අහන අවසාන ප්‍රශ්නේ මෙන්න මේක තමයි. ඒ තමයි අපි දැක්කා අත්විඳා අපේ යුගෙත් එක ගත්තාම අපිට මතක් වෙනවා බොහොම 70 දශකයේ, 80 දශකයේ, 90 දශකයේ අපි හිම දශක ගණනාවක් අපි පහු කරලා තියෙනවා. මේ අවසාන යුගයේ තිබුණා මේ ක්‍රිකට් ක්‍රීඩාව, ක්‍රිකට් ලෝලීන් අතර ලොකු උම්මාදයක් තිබුණා. මහේල, සංගා, ඊට කලින් සයියා, එහෙම මේ යුග මෙහෙම ආවා. එතකොට මේ ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය, ඔබ තරුණ ක්‍රීඩකයෙක්, ඔබට තිබෙන්නේ තරුණ ක්‍රීඩකින්ගෙන් සමන්විත කණ්ඩායමක්. ඒකයි මේ ප්‍රශ්නේ අපි ඔබෙන් අහන්නේ. එතකොට මේ ජනප්‍රියත්වය, මේ ප්‍රසිද්ධිය කියන දේවල් කොහොමද අනාගතයේදී මේ සෙලිබ්‍රිටි ස්ටේටස්
එතකොට මේක කොහොමද මැනේජ් කරගන්නේ? මේක කොහොමද කලමනාකරණය කරගන්නේ? මොකද මේක හොඳ පැත්තට ගියොත් සෙලිබ්‍රිටි හොඳයි. නරකට ගියොත් කපෝති වැඩි. හරිද? මොකද ගමන බිමනක් පෞද්ගලිකත්වයේ නිරාවරණය වෙනවා. මේක කොහොමද මේ තරුණ ක්‍රීඩකයින් ඔබ හසුරවා ගන්නට තිබෙනවාද? මේ සෙලිබ්‍රිටි ස්ටේටස් කොහොමද මැනේජ් කරගන්නේ? මේ තරු පරිස්සම් කරගන්නවා. ඒකයි අහන්නේ. අනිවාර්යයෙන්ම ඇත්තටම ජනප්‍රියත්වය කියන එක ගැන හිතන්න හොඳ නැහැ මම හිතන විදිහට. මොකද ඒක ක්‍රීඩකෙක් වුණාම අනිවාර්යයෙන්ම ලැබෙන දෙයක්. ඉතින් ඒක ගැන හිතන්න ගියොත් ඒක මේන්ටේන් කරන්න ගියොත් අපේ ක්‍රිකට් වලට තියෙන ફોකස් එක යන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ක්‍රීඩාව හරියට කරන් යනවා නම් අපේ පිටිපස්සෙන් ජනප්‍රියත්වය එනවා. ඔයා මම කවුරු හරි ක්‍රීඩා කරන ක්‍රීඩකෙක් හරියට සෙල්ලම් කරනවා නම් එයා නිරායාසයෙන්ම ප්‍රේක්ෂකයන්ව ආකර්ෂණය කර ගන්නවා. ඉතින් ඒක මේන්ටේන් කරන්න ඕනේ නැති දෙයක් කියලා මම හිතනවා. ඉතින් ඇත්තටම තියෙන්නේ අර රෙස්පෙක්ට් එක, ජනප්‍රිය ගරුත්වය. ඒකයි වැදගත් වෙන්නේ. ඔයාට ක්‍රිකට් වලින් පස්සේ සමාජයට ගිහිල්ලා හොඳ මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි ලබා ගන්න පුළුවන් උපරිම ගෞරවය. එළඹෙන ඊළඟ අනාගතයේදී ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට નિયમિત අලුත් තරුණ පරපුරේ කකුලෙන් අදින්න නැතුව. එහෙමනේ. අනිවාර්යයෙන්. ඔව්. අවසාන ප්‍රශ්නේ කියලා කිව්වට මේකට අදාළව ඔබෙන් අහන ඇත්තම අවසාන ප්‍රශ්නේ ඔබ අවස්ථාවාදීද? මම අවස්ථාවාදී නෙමෙයි. ඔබට මුල අමතක කරන්න පුළුවන්ද බැරිද? කවදාවත් බැහැ. අනාගතයේදී කරනවද? අනාගතයේදී කරන්නෙත් නැහැ. කරන්නෙත් නැහැ. SL දේශේ අපි අහන රැපිඩ් ෆයර් ප්‍රශ්න ටික. ඔබගෙන් අහනවා අපි තනි වචනයකින් පිළිතුර අපිට එක වචනයක් දෙන්න. එම මොහොතේ හිතට නැගෙන සැබෑ අදහස ඔබ තනි වචනින් කියන්නේ. අංක 1 ක්‍රිකට් ආදරේ. ආදරේ 100යි. 100යි. දියුණු දිගටම ඒ කියන්නේ තනි වචන කන්සිස්ටර්. ලෝකේ විශ්ව බලය. දරු ගෲප් Netflix. Netflix. YouTube හොඳයි. Facebook එච්චර කැමත්තක් නැහැ. ඩොලර් 50 50. තට්ටේ 50 50. අපි යනවා සෙල්දේශේ ඩීචැට් සොලියුෂන්ස්. වර්තමාන මේ පටිගත කරන මොහොතේ ආර්ථික අර්බුදයක්, ඒ වගේම ක්‍රයිසිස් එකකින් මේ මුළු මහත් රටක් ජනතාවක් වේලාගෙන ඉන්නවා. ඒ කියන්නේ අපිට මේ දැන් ලංකාවේ තිබෙනනේ ලොකු දැවැන්ත ඩොලර් ප්‍රශ්නයක්. ඔව්. හරි. අපිට ක්‍රීඩාව ඩොලර් ගේන්, පවුන් ගේන්, ලෝකයේ වෙනත් කරන්සි මේ රට ඇතුළට ගේන්න අපිට ක්‍රීඩාව පාවිච්චි කරනවා නෙමෙයි. ඔව්. ක්‍රීඩාව කොහොමද යොදාගන්නේ? ඇත්තරම මම හිතන්නේ ඩොලර් ලංකාවට ගේනවා නම් මම හිතන්නේ ලීග්ස් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපේ රටේ ක්‍රීඩා කරන තමයි අපි මේ ගන්න උත්සාහ කරන්නේ. ඔව් ඔව්. ක්‍රීඩා කරන LPL තරංගාවලිය. එතකොට අපේ ක්‍රීඩකයන්ට පිටරටට ගිහිල්ලා සෙල්ලම් කරන්න තියෙන අවස්ථා ඒවා ඉතාම වැදගත්. මොකද මම හිතන්නේ ඒකෙන් ලැබෙන එක්ස්පීරියන්ස් එකයි කියනා වගේ හම්බෙන මුදලයි ලොකු දායකත්වයක් දක්වනවා අපේ ආර්ථිකය. හොඳයි. SL දේශේ ඩීචැට් සමග බිලීව්ස් විශ්වාසය. ඔබ විශ්වාස කරන්නේ කාවද? මම මා විශ්වාස කරන්නේ. ඔබ විශ්වාස නොකරන්නේ කාවද? මම ගොඩක් වෙලාවට පුද්ගලයන් විශ්වාස කරන කෙනෙක්. මම සාමාන්‍යයෙන් අවිශ්වාස කරනවා හරි අඩුයි. ඔබ විශ්වාස කරන්නේ මොනවද? සිතුවිලි. දසුන් චානක විශ්වාස නොකරන්නේ මොනවද? බොරුව විශ්වාස කරන්නේ. බොරු විශ්වාස කරන්නේ. හරි. ඔබට ඔබ තරුණ කණ්ඩායමක් සමග පිටත් වෙනවා. තරගය ආරම්භ කරන්නට નિયમિત වෙන්නේ ඔක්තෝබර් මාසේ 16. පිට වෙන්නේ දෙවනිදා. ඒ කියන්නේ හෙට. හෙට. ඔව්. කණ්ඩායමත් සමග ඔබ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොට පොලින් මව්බිම දිහා බලලා, මේ මව්බිම කියන්නේ මේ දේශපාලන වචනේ මව්බිම නෙමෙයි. ඒක වෙන අර්ථයක් තියෙනවා. ඒ දිහා බලලා ඔබ ගුවන් ගත වෙනකොට ඒ ඔබ ළඟ ගෙනියන ශක්තිය, හැඟීම, දැනීම, ඔබේ ධෛර්යය ඔබට පුළුවන් ද තප්පර 30කින් පැහැදිලි කරන්න? විශ්වාසය මත තමයි හැමදේම තීරණය වෙන්නේ. ඉතින් මම හිතනවා කණ්ඩායම හොඳ කණ්ඩායමක් ඉන්නවා අපිට. එදා තරංගය, ඒ කියන්නේ මම හිතන්නේ කණ්ඩායමට වැඩිය ඒ අවස්ථා, ඒ ක්‍රීඩා කරන අවස්ථාවේදී මේ මොහොත ජය ගන්න පුළුවන් නම් මම හිතනවා අපිට කණ්ඩායමක් විදියට තරගාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. මොකද අපි ඒක පෙන්නවා, උදාහරණයක් තියෙනවා අපිට
ආසියානු කුසලානය කවුරුත් හිතුවේ නැහැ අපිට දයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඉතින් අපි ටීම් එකක් ඉදිරියට එකින් ස්ටෙප් බයි ස්ටෙප් එහෙම තමයි ගියේ. ඉතින් අපිට ඒක ගොඩක් ලේසි වුණා. මොකද අපි ටූර්නමන්ට් එකක් ගැන හිතලා ගියොත් කවදාවත් මම හිතන්නේ පහසු වෙයි කියලා තරංගාලේ ජයග්‍රහණය කරන්න. ඉතින් අපි හැම දෙයකම පියවරෙන් පියවර ගියොත් තමයි ඒ ප්‍රොසෙස් එකක් තියෙන්නේ. ඉතින් අපි ප්‍රොසෙස් එකේ ගිහිල්ලා තරංගාවලිය හොඳට කරන්න අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. එසෙල් දේශයේ අපි ලෝකවාසී සකලවිධ සමස්ත ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් ඕනෑම ක්‍රීඩාවක් නියෝජනය කරන සියලුම ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් අපි එකට එක හදවත් වලින් එකට බැඳිලා එක පෙනහැල්ල දෙකට බෙදන් හුස්ම ගන්න මිනිස්සු හැටියට අපි ඔබටත් ඔබගේ කණ්ඩායමටත් හදවතින්ම හදපතුලෙන්ම මේ මුළු සයිබ අවකාශයේ සැරිසරන සියල්ලන්ගේම ආදරය ගෞරවය සෙනෙහස ඒ වගේම විශ්වාසය සහ ලෙංගතුකම අපි ඔබට දෝතින් පුද කරනවා. මෙන්න ගන්න අද වේලක් අර වේලක් මිනිස්සු කන්නේ දසුන් මුකුත් ගේන්න එපා රටට ගේන්න දුප්පත් මිනිස්සුන්ට සතුට. ඔබට ජය සතුට ගේන්න අනිවාර්යයෙන් ගේන්න ඒක අපි බලාපොරොත්තු වෙනවා. Thank you very much. Thank you.